එරුවන් සරණයි දුවේ පුතේ ඔයාලා සෑම දිනාටම සුබ උදෑසනක් වේවා අකුරට පෙරමග අධ්‍යන පොදු සාහිතික පත්‍ර උසස් පෙළ විභාගයට මුණ දෙන අපේ දුවලට පුතාලට බෞද්ධ මාධ්‍ය ජාලය තිළින කරන අධ්‍යාපනික තෑග්ගක් මේ එහෙම නැත්නම් ඔයාලගේ ගෙනීම් කටයුතු වලට අත්වලක් මේ ඒ නිසා බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා සිංහල විෂය ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්නට ඉතින් ඒක නිසා මේ වෙලාවේදී අපි දිගටම කරගෙන ආයේ බෞද්ධ ශිෂ්ටාචාරයේ අදත් මම ඒකම තමයි සාකච්ඡා කරන්නේ එතකොට දුවේ පුතේ අපි විභාගය දැන් මේ වෙනකොට ආයුධම් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා මාර්ගගත ක්‍රමයට තමයි ඒක සිද්ධ වුනේ එතකොට ඔයාලා දැන් විභාගේ දාලා ඉවර වෙලා ඉන්නේ එතකොට විභාගයේ ප්‍රමාද කරන්නේ නැහැ විභාගයේ තියෙනවා ඒ තියෙන විභාගෙත් මතක තියාගන්න මේ ඉස්කෝල තිබ්බේ නැහැ ඊළඟ කොවිඩ් 19 තිබුණා ඒක නිසා විභාගේ ලේසි වෙයි කියලා හැම ඒ වාගේ තැනකට එන්න එපා මොකද මේ කොවිඩ් වසංගතය තුළ විභාග දෙකක් පැවැත්ුණා එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගය ඒ වාගේම පහා ශ්‍රේණි සිස්සත් විභාගය මේ විභාගේ එකක්වත් ලිහිල් මට්ටමකට තිබුණේ නැහැ ඒක නිසා මොකද විභාගයක කොලිටියක් තියෙනවා ඒ කොලිටිය රැකගෙන තමයි විභාගයේ පවත්වන්නේ ලංකාවේ විභාග පිළිබඳව ලෝකෙ ලොකු විශ්වාසයක් තියෙනවා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාග විශ්වවිද්‍යාල මට්ටමේ වුණත් විභාග දෙපාර්තමේන්තුව මට්ටමින් පවත්වන විභාග වුණත් ඕනම තැනක පිළිගැනීමක් තියෙනවා දුවේ පුතේ ඒක නිසා විභාග දෙපාර්තමේන්තුව සෑම මොහොතකම උත්සාහ කරනයි ගුණාත්මක භාවයේ කොලිටිය ආරක්ෂා කරගන්න. ඒක නිසා විභාගයේ ලිහිල් වෙන්නේ නැහැ. ඊළඟ පිළිතුරු පත්‍රය කියන එක ලිහිල් වෙන්නේත් නැහැ. මාකින් ස්කීම් එක. එතකොට අපි සූදානම් වෙන්න ඕනේ. ඊටාම හොඳින් විභාගේ පැවැත්වෙනවා කියන මානසිකත්වයේ හිතේ තියාගෙන. තේරුණා නේද? මොකද මේක තමයි අපේ ජීවිතේ ඉදිරියට යන්න තියෙන හොඳම කඩේම. ඔයාලා එකක් පාස් කළානේ. සාමාන්‍ය පෙළ විභාගේ ඔයාලා සමත් වුණා. එතකොට හයක් විෂයන් සමත් කරලා ගණිතයත් එක්කලා විෂය හයක් සමත් කරලා ඒ වාගේම සිංහල විෂයට සම්මානෙකුත් එක්කලා සම්මාන තුනක් අවම ගත්තු පිරිසක් ඉන්නවා. එතකොට අපේ දුවේ පුතේ එතනින් එහා ගිය ප්‍රතිඵලයක් තියෙනවා. එතකොට ඔයාලත් එක්කලා එක ශ්‍රේණියේදී ඉස්කෝලේට ඇතුළත් වුණු සියලු දෙනා සාමාන්‍ය පෙළ සමත් වුණේ නැහැ. ඔයාලගෙන් පුංචි ප්‍රමාණයක් සමත් වුණේ. එතකොට මේ ප්‍රමාණය ඇතුළට එන්න සාමාන්‍ය පෙළ සමත් ප්‍රමාණය ඇතුළට එන්න මේ දුවල පුතාන සෑම කෙනෙක්ම වාසනාවන්ත වුණා. ඒ කියන්නේ ඕක තමයි ආරම්භක කඩයිම. ඒක සමත් කරගත්ත ඔයාලා. දැන් ඊළඟට A level පන්ති උසස් පෙළ පන්තියෙත් අපි අධ්‍යාපනයේ ලබන්න තව අවුරුදු දෙකක් වරම් ලබා ගත්තා. ඉතින් මේ කාලය තුල මාර්ගගත ක්‍රමයට, ඔන්ලයින් ක්‍රමයට, Zoom තාක්ෂණය හරහා, එතකොට Team තාක්ෂණය හරහා ඔයාලට දුරස්ති ඉගැන්වීම් කළා දුවේ පුතේ. දැන් මේ වෙනකොට අපේ මේ ඔය ගුරුවරුන්ගේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණත් උපකාරක පන්ති සිද්ධ වෙනවා. ඒක නිසා පාඩුවක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලට දුවේ පුතේ මේ වෙනකොට විෂය නිර්දේශ ආවරණී කරලා තියෙන්නේ. පුනරීක්ෂණත් පටන් අරගෙන තියෙනවා. ඊළඟට ගෙදරක ඉඳන් කරන්න නිසා ඔයාලට ලොකු පහසුවකුත් තියෙනවා. ඉතින් අපි කොහොම හරි දැන් මේ කඩයිම සමත් කරගන්න ඕනේ. අධ්‍යන පොදු සාහිතික පත්‍ර උසස් පෙළ විභාගය අපි සමත් වෙන්න ඕනේ. ඒ සමත් වෙන්න ඔයාලා හොඳ ලකුණක් ගන්න ඕනේ. හොඳ ලකුණක් ගන්න ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ඕනේ. හරි පිළිතුරු ලියන්න ඕනේ. හරි පිළිතුරු ලියන්න අපි ළඟ පිළිතුරු පිළිබඳව දැනුමක් තියෙන්නට ඕනේ. ඒ දැනුමත් එක්කලා යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඒක නිසා මං බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ අදත් ඔයාලට එක ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කරන්න ඒ සාකච්ඡා කරලා එතකොට සෑම මොහොතකම ප්‍රශ්නයකුත් එක්කලා යන්න මං බලාපොරොත්තු වෙනවා ඒ අතරතුරේ කරුණුත් සාකච්ඡා කරනවා දැන් අපි මේ වෙනකොට ආපු ගමන් මගේ මේ වෙනකොට කරගෙන ආපු දේවල් වල ප්‍රධාන මාතෘකා දෙකක් නිමා කළා පළවෙනි මාතෘකාව දෙවෙනි මාතෘකාව මේ කියන මාතෘකා දෙකම දුවේ පුතේ අපි ගිය පාඩම එනකොට නිමා කරලා තියෙනවා එතකොට බුද්ධකාලීන ಭಾರತೀಯ ආගමික සංස්කෘතික සමාජික පසුබිම කියන මාතෘකාව ඒකෝස්සේ අපි ශීර්ෂ කීපයක් කතා කළානේ
ब्राह्मण आगमिक संप्रदाय कथा कला ईलंगटे ब्राह्मणिक समाज कर्मी गण कथा कला इतने दि वर्ण धर्म पिलिबंद स्वधर्म पिलिबंद आश्रम धर्म पिलिबंद ईलंगट आपद धर्म पिलिबंद ये ब्राह्मण समाज क्रमें ईलंगट अपि कथा कला ने दुए पुते कांता पिलिबंद एक समाज क्रमें ईलंगट एवा पिलिबंद बुद्धराजानन वाहन से गें इदिरिपत्तुनु विवेचनया ඔන්න ඔය කාරණා ටික පිළිබඳව අපි ළඟ දත්ත තියෙන්න ඕනේ. හැබැයි ඒ දත්ත සටහන් වෙන්න ඕනේ ප්‍රශ්නවත් එක්කලා. ඒක තමයි වටින්නේ. ප්‍රශ්න එක්කලා දත්ත කොට වුණාම එකතු වුණාම අපි පිළිතුරක් ඔළුවේ තියාගෙන තමයි ඒ කරුණු ධාරණී කරගෙන තියෙන්නේ. එනිසා ඒක වටිනවා. ඊළඟට අපි කතා කළා ආර්ථික පසුබිම පිළිබඳව. එතකොට කොහොමද බුදුහාමුදුරුව පහළ වෙනකොට ඉන්දියාවේ ආර්ථිකය සකස් වෙලා තිබුණේ කියලා. ඊළඟට අපි කතා කළා ආගමික පසුබිම. දැන් බ්‍රාහ්මණ ආගමට අමතරව තවත් ආගමික වටපිටාවක් තිබුණා. ඒක ගැන අපි කතා කළා. එතකොට සමාජ ක්‍රමයේ කතා කළා. ඊළඟට අපි ආගමික පසුබිම කතා කළා. ඊළඟට අපි ආර්ථික පසුබිම කතා කළා. ඊළඟට දේශපාලන වාතාවරණයේ කතා කළා. බුදුරජාණන් වහන්සේ ඉන්දියා සිද්ධාත් කුමාරයා ඉන්දියාව උපදිනකොට කොහොමද දේශපාලනයේ විහිදිලා තිබුණේ ඒක අපි කතා කළා. එතකොට මේ මාතෘකාවේ සමස්ත කරුණු පිළිබඳව ඔයාලට මේ වෙනකොට තියෙනවා ඡායා මාත්‍ර දැනුමක්. ඉතින් අපි බලමු මේකෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඊළඟට දෙවනි මාතෘකාවේදී අපි කතා කළේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේගේ හා ශ්‍රේෂ්ඨ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණ චරිතායනේ කරයි කියන මාතෘකාව. ඒව ආදර්ශයට අරන් කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක. ඊටවට අපි එතනදී ඉස්සරලාම කතා කළේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ පිළිබඳව. එතන නවයක් තියෙනවා. ඒ ගුණ නමය අපි මතක තියාගන්නට ඕනේ කරුණුත් එක්කලා. ඇයි ඒ මතක තියාගන්න ඕනේ අපිට ප්‍රශ්නවලට උත්තර ලියන්න. ඒක නිසා මගේ දරුවෝ අපි ඒ නවාරහදී බුදුගණ පිළිබඳව අපේ ළඟ තියෙන්නට ඕනේ දැනුම. ඊළඟට අපි කතා කළා බුදුහාමුදුරුවන්ගේ නායකත්ව ලක්ෂණ, ඊළඟට බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍රීය ගුණය, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය, ඊළඟට අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණය, ඊළඟට අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ පත්මාකාර ජීවන රටාව කියන මෙන්න මේ සීර්සෝස්සේ අපි අනුමාත්‍රකාවස්සේ සාකච්ඡා කළා. ඊළඟට අපි අවසානයේට කතා කළේ දුවේ පුතේ ගිය පාඩමේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමකාලීන සහ නූතන බුදුරජාණන් වහන්සේගේ ශාසනයට හිතයිසී අය, ඒ ශාසනයෙන් ඔබ්බේ හිටපු අය, ඊළඟට වර්තමානයේ බෞද්ධ බෞද්ධ ජනතාව වියත් අය කොහොමද බුදුරජාණන් වහන්සේ දැක්කේ? කොහොමද අගය කළේ කියලා. එතකොට එතනදී එඩ්විඩ් ආනෝල්ඩ් ගැන කතා කළා, මැක්ස් මුලර් ගැන කතා කළා, ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන කතා කළා. ඒ වාගේ අය කොහොමද බුදුරජාණන් වහන්සේ ගැන මත ඉදිරිපත් කරන්න කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා අපට ගොඩක් වටිනවා. ඒ නිසා දුවේ පුතේ මේ කරුණු අපේ ළඟ සටහන් වෙලා තියෙන්නට ඕනේ. හොඳයි, මං දැන් ඔයාලට කරන්න බලාපොරොත්තු වෙන්නේ අර පළවෙනි මාතෘකාව. අපි ආසන්න වර්ෂ දෙකක් ගත්තොත් 2019 2020 මේ ආසන්න වර්ෂ දෙකේ කොහොමද අර පළවෙනි මාතෘකාවට කරුණුගුණ වෙලා තියෙන්නේ කියන එක මං සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු අර පළවෙනි මාතෘකාවට කොහොමද ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. දැන් මේ මගේ ළඟ තියෙන්නේ මාකින් ස්කීම් එකක්. ඒ කියන්නේ මේකේ තියෙනවා මේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශේ 2019 අවුරුද්දේ 2019 අවුරුද්දේ විෂය නිර්දේශේ තියෙන්නේ දොඩ ලකුණු දීමේ පටිපාටිය මෙතන තියෙනවා. ඒක අනුව තමයි මම ඔයාලට මේ පිළිතුරු කියන්නේ. එතකොට අපි කොයි තරම් කරුණු දැනගෙන තිබුණත් එයා බලාපොරොත්තු වෙන ප්‍රශ්නකරු බලාපොරොත්තු වෙන උත්තරයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. තේරුණාද? අපි කොච්චර කරුණු දැනගෙන හිටියත් දැන් අපි හිතමුකෝ එයා බලාපොරොත්තු වෙන ප්‍රශ්න කරුගේ උත්තරයක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ හදන අයම තමයි පිළිතුරු පත්‍රය හදන්නේ.
මේක එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් එකතු වෙලා කරන්න දුවේ පුතේ. එතකොට එහෙම එක මණ්ඩලයක් විසින් කරන්න මේවා පිට වෙන්නේ නැහැ. එතකොට එයා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේ උත්තරය ආ යුතුයි කියලා. හැබැයි ඒ උත්තරේට අදාළ කරුණු ටික තියෙන්න ඕනේ. තේරුණා නේද? ඒ නිසා මම මෙතනදී කතා කරන්න ඔයාලට ඒකත් එක්කලා. එතකොට මගේ ළඟ මේ වෙනකොට තියෙනවා 2020 වර්ෂයේ සහ 2019 වර්ෂයේ ලකුණු දීමේ පටිපාටි ඇතුළත් ඒ විස්තරේ තියෙනවා. ඒකත් එක්කලා තමයි මම කතා කරන්නේ. එතකොට දුවේ පුතේ 2019 අවුරුද්දේ අහනවා ප්‍රශ්නයක්. අර බුද්ධ කාලීන ආගමික සමාජික සංස්කෘතික පසුබිම කියන මාතෘකාවෙන් තේරුණාද? එයා මෙන්න මෙහෙම ප්‍රශ්න කීපයක් අහනවා. පළවෙනියට 2019 අවුරුද්දේ අහනවා වානප්‍රස්ථ ආශ්‍රමයට අයත් කාර්යයන් කෙටියෙන් දක්වන්න. එයා මොකද්ද අපෙන් අහන්නේ? වානප්‍රස්ථ ආශ්‍රමයට අයත් කටයුතු කෙටියෙන් දක්වන්න කියලා අහනවා. ඊළඟට අනිත් කියා 2020 වර්ෂයේ බලන්න. එතකොට මේකට ලැබෙන ලකුණු ප්‍රමාණය ලකුණු දෙකක් ලැබෙනවා. ඊළඟට 2020 වර්ෂයේ ඔන්න අහන ප්‍රශ්නේ බලන්න. වෛශ්‍ය වර්ණයට ස්වධර්ම හතරක් නම් කරන්න. දැන් බලන්න අතන මේ ප්‍රශ්නේ අපි විහිදිලා ගිය හැටි බලන්න. 19 අහන්නේ මොනවද? වානප්‍රස්ථ ආශ්‍රමයට අයත් කාර්යයන් මොනවද කියලා. වානප්‍රස්ථ. හරිනේ? මේකට අයත් කාර්යයන් මොනවද කියලා අහනවා. ලකුණු කීයද? දෙකක් හම්බ වෙනවා. ඊළඟට 2020 බලන්න. වෛශ්‍ය වර්ණයට අයත් සදරම කෙටියෙන් නම් කරන්න. ඔය බලන්න. වෛශ්‍ය වර්ණයට අයත් වර්ණයේ සදරම. දැන් අපි මොකද්ද මේකෙන් ඔළුවට ගන්න ඕනේ? දැන් ওই ප්‍රශ්න දෙකම ඉන්නේ නැනේ. අපි ඔළුවට ගන්න ඕනේ දේ මොකද්ද? මේ බලන්න වානප්‍රස්ථ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතු ආකාරයේ කෙටියෙන් දක්වන්න. ලකුණු දෙකනේ. වෛශ්‍ය වර්ණයට අයත් ධර්ම නම් කරන්න. විස්තර කරන්න නෑනේ. මෙයාටත් ලකුණු දෙකයි මෙයාටත් ලකුණු දෙකයි. එතකොට දුවේ පුතේ ඔන්න බලන්න මෙයා පිළිතුර දීලා තියෙන ආකාරය. වානප්‍රස්ථ ආශ්‍රමයට අයත් කාර්යයන් කෙටියෙන් දක්වන්න. ඔන්න මෙයා ගොනු කරනවා පිළිතුර. තෞස්තම් රැකීම සඳහා වනගත වීම මෙම ආශ්‍රමයේදී සිදුවේ. පිළිතුර ලියලා තියෙන හැටි. දරු මුණුපුරන් ලැබීමෙන් පසු භාර්යාව සමග හෝ උදකලා වනගත විය යුතුය. දෙකයි. කරුණු දෙකයි. නේද? කාමභෝගී ජීවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතුය. තුනයි. වනයෙන් සොයා ගන්නා ලද පළවෙල ආහාරයට ගනිමින් හෝ පිඩු සිඟා යාමින් යැපිය යුතුය. හතරයි. හෝමගින්න නොනිවා පවත්වා ගත යුතුය. පහයි. ආගමික අංශයට නැඹුරුව ආත්මය මුදවා ගැනීමට ක්‍රියා කළ යුතුය. හයයි. කාරණා කීයද? හයයි. එතකොට තුනකට එක ලකුණ ගානේ හම්බ වෙන්නේ. දැන් මගේ ඔළු ගෙඩිය ඇතුලේ මේ කරුණු ටික තියෙනවා නම් මට පිළිතුර ලියන්න හරි ලේසි. එතකොට මෙයාටත් වඩා කෙටි ප්‍රශ්නයක් තමයි අහන්නේ. 20 වර්ෂයේ අර වෛශ්‍ය වර්ණයට සදරම නම් කරන්නේ. එතකොට ඔයාලා දන්නවා පසුනම් රක්ෂණම් දාන මිජ්ජාද්දේන මේ වෙච්ච වනික් පතං කුසීදංච වෛශ්‍යස්ස කෘසි මේ වෙච්ච සදරම වලින් වැඩිම ප්‍රමාණයක් තියෙන වෛශ්‍ය වර්ණයට. එතකොට ඒ කාරණා ටික මතක තියාගන්නවා. ඒ කාරණා ටික විතරයි ලියන්න තියෙන්නේ. එතකොට ඔන්න ඔය විස්තරේ තමයි යා බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න කරුවපෙන් පිළිතුරක් විදියට. ඒක අපි ගොනු කරගත්තාම හරි. තේරුණා නේද? හොඳයි. එතකොට දුවේ පුතේ මෙතන තියෙනවා තව එකක්. දැන් ධර්ම, අර්ථ, කාම, මොක්ෂ කියලා හතරක් තියෙනවනේ. ඒවා කියන්නේ සතර සම්පatti කියලා. එතකොට මේවා තමයි ජීවිතයක් ගත කරන කෙනෙක් අත්විඳින්න ඕනේ සම්පatti. ධර්ම, අර්ථ, කාම, මොක්ෂ. එතනින් මෙන්න මේ ධර්ම කියන්නේ ඔය වරණ ධර්ම, සොධර්ම, ආපත් ධර්ම, ආශ්‍රම ධර්ම රකින්න එක. ධර්ම කියනවා. ඊළඟට අර්ථ කියලා කියන්නේ ජීවිතේ හොඳ මට්ටමකට ගන්න එක. කාම කියන්නේ පස්කම් සැප භුක්ති විඳින එක. ඔන්න ඔය තුන තමයි අපි බ්‍රහ්මචාරී ග්‍රහස්ථ අවස්ථාවේදී යන්න ඕනේ. එතනින් බ්‍රහ්මචාරී අවස්ථාවට අඩු වෙනවා. ග්‍රහස්ථ අවස්ථාවට එනකොට අර කාම සම්පත් කියන ඒවා භුක්ති විඳින්න ඕනේ. ඊළඟට මේ වානප්‍රස්ථ සන්න්‍යාසී කියන එකේදී
අන්න මොක්සේ පැත්තට යමු වෙනවා තේරුණා නේද එතකොට ඒකත් අපි ඔළුවේ තියාගන්න හැබැයි මේ අපෙන් ඇහුවේ අර කරුණු හය විතරයි වානප්‍රස්ථ අවස්ථාවට අදාළ කරන වර්ණ ධර්මයේ මේ ආශ්‍රම ධර්මයේ කරුණු මොනවද කියලා ඒ කාරණා හය තමයි බලාපොරොත්තු වෙන්නේ දැන් බලන්න කොච්චර ලේසිද කියලා ඊළඟට අතන බලන්න 2020 වර්ෂය ඇහුවා වෛශ්‍ය වර්ණයට අයත් සදරම හතරක් නම් කරන්න. එයා පිළිතුර දෙනවා මෙන්න මෙහෙම. මේ පිළිතුර දීලා තියෙන හැටි මම ඔයාලට කියන්නම්. මනුස්මෘතියේ 190 වෙනි ශ්ලෝකයෙන් දැක්වෙන පරිදි වෛශ්‍යයන් වෙත පැවරෙන සදරම හතකි. ඔයා එහෙම කියනවා. මනුස්මෘතියේ 90 වෙනි සූක්තයේ මෙන්න මෙහෙම කියනවා. හරිද? ශ්ලෝකය සූක්තේ කියනවා ශ්ලෝකේ කියනවා. ඒ දෙකම හරි. එතකොට මෙයා ඒ ශ්ලෝකේ ලියනවා දුවේ පුතේ. මේ බලන්න. පසුනාං රක්ෂණං දාන මිජ්ජා දෙනමේවච වනිප්පතං කුසී දංච වෛශ්‍යස්ස කෘසිමේවච අන්න ශ්ලෝකේ ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සිංහල අර්ථයත් ලියනවා. එතකොට මෙයා කිව්වා මේක තියෙන මූලාශ්‍රය කිව්වා නේද? මේ වෛශ්‍ය වර්ණයට සදර්ම ගැන කතා කරනකොට එයා මොකද්ද ගත්තේ මූලාශ්‍රය ගත්තා මේක තියෙන්නේ කොහෙද කියලා මොකේද තියෙන්නේ මනුස්මෘතිය තියෙන්නේ 90 වෙනි සූක්තේ තියෙන්නේ එයා එක ගත්තා හරිද එහෙනම් අපි එතෙන්ද අනිවාර්යෙන් මූලාශ්‍රය ගන්න ඕනේ ඊළඟට මොකද කළේ මෙයා ඒ ඒකේන ශ්ලෝකය ලිව්වා නේද තුන්වෙනියට මෙයා මොකද කරන්නේ ඒකේ අර්ථය ලිව්වා තේරුණා නේද එතකොට මේ අර්ථයට ලියනවා පසුපාලනය දන් දීම ඊළඟට යාග කිරීම වේදාධ්‍යයනය වෙළඳාම මුදල් පොලියට දීම කෘෂි කර්මාන්තය ඔන්න ඔය කියන ටික එන්න ඔනේ උච්චරයි ලකුණු කීයද ලකුණු දෙකක් හම්බ වෙනවා දැන් එතකොට මේ වාගේ උත්තරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ මේ මෙතන දැන් මම ඔයාලට මේක සංසන්දනය කරලා කියලා දුන්නේ මේවා තමයි ගොඩාක් වැදගත් වෙන්නේ එතකොට අපි මෙන්න මේ දැන් මේ බණ්ඩ මේක වානප්‍රස්ථ අවස්ථාවේ ක්‍රියාත්මක විය යුතු ආකාරය ඇහුවා නම් ඊළඟට තව කීයක් ඉතුරුයිද තව තුනක් ඉතුරුයි එහෙනම් අපි මේ තුනට අදාළ කරන ආශ්‍රම තුනේ කරුණු ටික මතකේ තියාගන්නවා තේරුණානේ දැන් කෙනෙක් එකපාරට හිතන්නේ නැහැ මෙයාගෙන් අහයි කියලා අපේ දැන් ඔළුගෙඩිය ගොඩක් තියෙන Brahmachari අවස්ථාවේ කරන වැඩ ඊළඟට ග්‍රහස්ථ අවස්ථාවේ කරන වැඩ ඔයාට තමයි ගොඩක් කරුණු තියෙන්නේ හැබැයි වැඩි අවධානයක් මේවට දෙන්නේ නැහැ. සමහරලාට ඊළඟ පාර අපෙන් ආන්න පුළුවන් සංന്യാසි අවස්ථාව ගැන. එතකොට ඒකට අදාළ කරන කරුණු ටික අපි තියාගන්න ඕනේ. දැන් වානප්‍රස්ථාවත බිරිඳත් එක්ක යනවනේ. හැබැයි කාම ජීවිතයක් ගෙනියන්නේ නැහැ. එතකොට සංന്യാසි අවස්ථාවට යනකොට දුවේ පුතේ බිරිඳත් අතාරින්න ඕනේ. එක් පාරක් ගිය ගමකට දෙපාරක් යන්න බෑ. නිතරම සංචාරක ජීවිතයක් ගත කරන්න ඕනේ. මොක්ෂයට බර වෙන්න ඕනේ. ඊළඟට තමන්ගේ වස්තුවට තියෙන සැර යටියක් ඒ කියන්නේ සතෙක් ආවොත් එලෝ ගන්න. සහ කබල කබල කියන්නේ පාත්‍රයට. එතකොට ඒව ගැනවත් ආසාවක් තියෙන්න බෑ. ඔන්න ඔය වාගෙන කියන්නේ. ඒ ටික අපේ ළඟ තියෙන්නට ඕනේ. මේ බලන්න. මෙයා වෛශ්‍ය වර්ණයෙන් ඇහුවා නම් වෛශ්‍ය වර්ණයේ සදර්ම මොනවද කියලා. ඊළඟට තව වෛශ්‍ය වර්ණ හතරක් තියෙනවා. හතරෙන් තුනක්. ඒ තුන ගැන අපට අහන්න පුළුවන් නේද? එතකොට අහන්න පුළුවන් බ්‍රාහ්මණ වර්ණයේ සදර්ම මොනවද? එතකොට අපි ලියන්න ඕනේ මෙන්න මේ 88 වෙනි එකේ තියෙනවා මෙන්න මේ මනුස්මෘතිය. එතකොට යාලට කියලා තියෙන්නේ මේක අධ්‍යාපන මැද්දේනම් යජනම් යාජනම් තත දානම් ප්‍රතිග්‍රහණම් චෛව බ්‍රාහ්මණ අනේක තමයි අපි ලියන්න ඕනේ. ඊළඟට ඒකේ පිළිතුරේ කියන්නේ පිළිතුරත් ලියන්න ඕනේ. තේරුණා නේද? එතකොට ඒ දෙකක් එනවා. ඊළඟට ක්ෂත්‍රීය වර්ණය. ඊළඟට ශුද්‍ර වර්ණය. එතකොට අපි සන්නද්ධයි නේද? දැන් ඔයාලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තා. ඉස්කෝලේ ගුරුවරු සූම්මරහයි ගන්නවා. ඊළඟට ඔයාලා ටියුෂන් එකෙන් ඉගෙන ගත්තා. ඊළඟට අපි මම දැන් මේ කරගෙන යන එකෙන් ඉගෙන ගන්නවා. එතකොට අංශ 3කින් අපේ ඔළුගෙඩිය ඇතුළට මේ එකම මාත්‍රිකාවක කරුණු ඇවිත් තියෙනවා. දැන් ආපු කරුණු ටික අපි සම්ප්‍රේෂණය කරන්න ඕනේ දෙන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර විදිහට. එහෙනම් මගේ දුවලාට පුතාලාට මං හිතනවා මේ කාරණාව හරි වටිනවා තේරුණා නේද ඊළඟ එකට අපි යම් බලන්න මෙයා අහනවා මේ ප්‍රශ්න කරු දෙවෙනි ප්‍රශ්නේ විදියට මේ
මෙන්න මේකට අදාළ මේ 19 අවුරුද්ද දෙවනි ප්‍රශ්නේ. එයා අහන්නේ මෙහෙම. මානව සංහතියේ ඒකත්වයේ තහවුරු කිරීමේ ඉලක්ක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ජීව විද්‍යාත්මක සාධක සැකවින් පෙන්වා දෙන්න. මොකද්ද මෙයා අහන්නේ? මෙයා අහනවා මානව සංහතියේ ඒකත්වය. එතකොට විසුරුණු ස්වභාවය කියලා කියන්නේ බෙදීමනේ. ඒකත්වය කියලා කියන්නේ එකක් විදිහට ඉන්න එක. තේරුණා නේද? එතනදී අපි ක්‍රියාපද වලට අවධානය දෙනවා. මානව සංහතියේ ඒකත්වය. හරිනේ? තහවුරු කිරීමෙහිලා තහවුරු කරනවා කියන්නේ ස්ථාවර කරනවා. ශක්තිමත් කරනවා කියන්නේ. තේරුණා නේද? තහවුරු කිරීමෙහිලා බුදු සමය ඉදිරිපත් කරන අන්න කාරණේ මානව සංහතියේ ඒකත්වය. තහවුරු කිරීමෙහිලා බුදු සමය ඉදිරිපත් කරන ජීව විද්‍යාත්මක සාධක පෙන්වා දෙන්න. ජීව විද්‍යාත්මක සාධක පෙන්වා දෙන්න. සැකවින් පෙන්වා දෙන්න. හරි වටිනා ප්‍රශ්නයක් නේද? එතකොට දෙවෙනි ප්‍රශ්නෙට යනකොට මේ 2019 අවුරුද්දේ මෙයා පළවෙනි ප්‍රශ්නේනේ. එයා දෙවෙනියට යනකොට මොකටද ආවේ? බුදුරජාණන් වහන්සේ මේ වරණ ධර්ම ප්‍රතික්ෂේප කරන්න ඉදිරිපත් කරපු තරක නැත්තම් සාධක ගත්තා. ඒ සාධක වලින් එකකට අවධානය දුන්නා. මොකටද අවධානය දුන්නේ? ජීව විද්‍යාත්මක තර්කයට. ජීව විද්‍යාත්මක. ධර්මයේ ජීව විද්‍යාත්මක තර්කය ඉදිරිපත් කරලා සාධක ඉදිරිපත් කළේ මොකක් වෙනුවෙන්ද? අන්න අපි පිළිතුර ලියන්න ඕනේ දුවේ පුතේ මානව සංහතිය ඒකත්වයේ කියන එකට. දැන් මේ වෙනකොට ඒකත්වය නැති වෙලා තිබුණා නේද? වරණ ධර්ම වලින් බමුණු කියලා තිබුණා මෙන්න මෙහෙම මෙහෙම වෙනවා. බමුණගේ කටින් මෙයාව, උරපත් වලින් මෙයාව, කලව වලින් මෙයාව, යටිපත් වලින් මෙයාව කියලා බමුණු කිව්වා. දැන් ඒකත්වයක්ද නැබෙදීමක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ අන්න ඒ බෙදීමට පිළිතුරක් දේශනා කළා. එතකොට අපි එකපාරට පිළිතුරට යන්නේ නැහැ. අපි කියන්න ඕනේ මෙන්න මේ අසවල් සූත්‍රයේ මෙන්න මේක තියෙනවා. අසලායන සූත්‍රයේ ගත්තොත් ඒකෙ මෙන්න මෙහෙම තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයේ ගත්තත් මෙම ඓතිහාසික සාධක තියෙනවා කියන එකත් එක්කලා තමයි යන්න ඕනේ. දැන් බලමු දුවේ පුතේ මෙයාගේ පිළිතුර මොකද්ද කියලා. වාසෙට්ට සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ජීව විද්‍යාත්මක කරුණ ඉදිරිපත් කරමින් මානව සංහතිය ඒකත්වයේ තහවුරු කර ඇති බව අන්න මූලාශ්‍රේ. වාසෙට්ට සූත්‍රයේ මෙතෙන් දෙන්න ඕනේ නේද? වාසෙට්ට භාරද්වාජ කියන බ්‍රාහ්මණ වර්ණයෙන් පැවිදි වුණු අය අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රයක් වාසෙට්ට සූත්‍රේ. අන්නේ වාසෙට්ට සූත්‍රේ තමයි ජීව විද්‍යාත්මක කරුණ ඉදිරිපත් කරන්නේ. එදියා බලාපොරොත්තු වුණු එක දෙයක්. මේකේ කරුණු ගොඩක් තියෙනවායි සේරමෝනේ නැ සැකවින්නේ. සැකවින් කියන්නේ කෙටියෙන් කියන්නේ. තේරුණා නේද? මං හිතනවා අපේ කාලේ ඉවර වෙලා තියෙන්නේ. ඒක නිසා මීට වඩා අපිට යන්න බෑ. අපි ඊළඟ පාඩමේදී මම මේ ටික වලට සම්බන්ධ කරන්නම් ඊළඟ පාඩමේදී. එතකොට අපි ඒකට යමු එමු. එහෙනම් දුවේ පුතේ දැන් ඔයාලා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ. මොකද්ද? ප්‍රශ්න පත්‍ර අවුරුදු 3ක 4ක 5ක වාගේ අරගෙන ප්‍රශ්න ගලාගෙන එන හැටි බලන්න. කොහමද මේ ප්‍රශ්න ගලාගෙන ආවේ? ඒක බලනකොට ඔයාලගේ ඔළුවට ඇඳෙනවා එහෙනම් ලබන පාර මෙන්න මේ වාගේ දෙයක් අහાવી. ඒකට අපි සූදානම්. තේරුණා නේද? ඉතින් අදට අපි නවත්තමු. අදට අපි නවත්තමු. මම ඔයාලට කතා කරගෙන ගියේ ප්‍රශ්න මං ඊළඟ පාඩමේ මේක ඉතුරු ටික සාකච්ඡා කරලා අලුත් මාතෘකාවක් තියෙනවා අපි ඒක කතා කරන්න යමු වෙනවා. එහෙනම් දුවේ පුතේ අදට අපි නිමා කරමු පාඩම. වල සෑම දිනාටම යහපත් අනාගතයක් ලස්සන අනාගතයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වල සෑම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.